මේ යම් කිසි කෙනෙක්ගේ ආගමට ආගමික හැඟීම් වලට ඍතවන්න ඔබ ඔබ විශ්වාස ඔබ ගහකට වඳින එක ඒක ඔබේ විශ්වාසය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 වෙනි ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා තමුන් කැමති ආගමක් ලබ්ධියක් විශ්වාසයක් දරන්න අයිතියක් තියෙනවා කියලා. ඒක සමාජලාවට මට ඒක පේන්නේ වෙන ගහක් වෙන්න පුළුවන්. හරිද? නමුත් ඔබට ඒක ඔබේ විශ්වාසය. ඉතින් ඒකට ඍදවන්න බෑ කාටවත්. ඒක දන්නී සංග්‍රහය 290 291 වගන්තිය අර්ථෙත් වරදක්. ඒ වගේම මේ සිවිල් ආදේශපාලන අයිතිවාසිකම් පිළිබඳ පරිත්‍යාගයත් වද. ඒ නිසා විශේෂයෙන්ම අපි කියන්න ඕනේ කාරණේ තමයි YouTube, Viber, WhatsApp, Facebook, Instagram මේ මොන දේ භාවිතා කළත් මේ ප්‍රකාශනයේ භාෂණයේ නිදහස යම් කෙනෙක්ගේ ආගමකට ඍදවන්න ජාතීන් අතර ප්‍රශ්න ඇතිකරන්න ජාතික ආරක්ෂාවට රටේ ආරක්ෂාවට තර්ජනයක් ඇතිකරන්න ඒ වගේම අන්‍යයන්ගේ නිදහසට බාධා ඇතිකරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 හතේ තියෙනවා ජාතික ආරක්ෂාව සෞඛ්‍ය සදාචාරය නන්වැදෑරුම් නිදහස් අන්‍යයන්ගේ අයිතිවාසිකම් මේවට යොදා ගන්න එපා එවැනි අවස්ථාවකදී පොලිසියට ක්‍රියා කරන්න වෙනවා එවැනි අවස්ථාවකදී ක්‍රියා කරලා අත්අඩංගුවට ගන්න වෙනවා නඩු පවරන්න වෙනවා ඒ නිසා මේ අන්තර්ජාල භාවිතය එක පැත්තකින් ඔබ ප්‍රවේශම් වෙන්න ඔබගේ දත්ත මුදා හැරලා අන්‍යයන්ගේ ගොදුරු බවට වංචාකාරීගේ ගොදුරු බවට පත් වෙන්න එපා අනෙක් පැත්තෙන් ඔබට ලැබෙන දේවල් YouTube වීඩියෝ පට මැසේජස් SMS විවිධ ලේඛන ෆෝවර්ඩ් කරනකොට ෂෙයා කරනකොට කල්පනාවෙන් කටයුතු කරන්න ඒක තමයි විශේෂයෙන්ම අපට කියන්න තියෙන්නේ